නිර්තදිග මෝසන් තත්ත්වය මේ වෙනිට දිවිනහරා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවිනේ වැසි තත්ත්වය සැලකුව විට බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ දකුණ උතුරු වාග පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුන් සැස වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු පළාත් වලට තැනින් තැන වාගේ වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. මෙම වැසි සබරගමුව බස්නාහිර වායඹ පළාත් වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර වාග දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක් වාගේ වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දිවයිනේ හරහා සුළං තත්ත්වයේ සැලකුව විට මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු උතුරු මැද බස්නාහිර දකුණු සහ වායඹ පළාත් වලත් ශ්‍රී කුරුමලේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර් 50-60 වාගේ තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සිසු ප්‍රදේශවලත් විටින් විට හමන 5 කිලෝමීටර් 30-40 වාගේ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ ආශ්‍රිතව පවතින මුහුද දෙස සැලකුව විට මන්නාරම් සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබෙන්වන මුහුද ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සිසු මුහුද ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ වටාවන සුළං තත්ත්වයේ සැලකුව විට මන්නාරම් සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන්වන මුහුද ප්‍රදේශවල විටින් විට 5 කිලෝමීටර් 60-70ක් වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ තරමක් ගොඩට එීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය නිසා. දිවයිනේ සිසු මුහුදු ප්‍රදේශවල විටින් විට 5 කිලෝමීටර් 50-60ක් දක්වා වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශත් රළු වීමේ හැකියාවක් පවතිනවා. දීවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම කාලුගුණ විද්‍යාල දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් ඉල්ලා සිටිනවා.